අතිපූජ්‍ය සංඝරත්නය නවසරයි. ආදරණීය නුවරඑළිය ජනතාවගෙන් නවසරයි. ආදරණීය දෙමාපියනි, ආදරණීය දූදරුවනි, ආදරණීය සහෝදර සහෝදරියනි, වේදිකාවේ සිටින මා හිතවතුන්ගෙන් අවසරයි. මාසේ තමුන්නාසේලා සියලු දෙනාම රටේ අනාගතය තීරණය කරන මේක හැමදාම අවුරුදු පහකට වරක් තමුන්නාසේලා පුරුද්දක් හැටියට කරා. මේ හැමදාම තමුන්නාසේලා ගත්ත තීරණයේ අවසාන ප්‍රතිඵලය වුණේ තමුන්නාසේලාගේ ජීවිත කඩාවැටෙන එකත්, තමුන්නාසේලා තෝරපු නායකයෝගේ ජීවිත ඉතාම තෘප්තිමත් වෙච්ච එකත්, සම්මර්ධනය වෙච්ච එකත්. ඒ කියන්නේ තමුන්නාසේලා මෙතෙක් කල් ගත්තේ තීරණ, තමුන්නාසේලාගේ බලාපොරොත්තු කඩා බිඳ දැම්ම. එවනම් මේ අවස්ථාවේදී නැවතත් ඒ වරද කරන්න අපට බෑ. මොකද රට කඩා වැටලා තියෙන තත්ත්වය අනුව තවත් පල්ලෙහාට ගියොත් තමුන්නාසේලාට මේ රටේ ජීවත් වෙන්නත් බැරි වෙනවා. ඒක නිසා සැප්තැම්බර් 21 අපේ මාතෘභූමියට තීරණාත්මක දවසක්. මාතෘභූමියේ අනාගතය තීරණය කරන්නේ තමුන්නාසේලා. මාතෘභූමියේ පමණක් නෙවෙයි, අනාගත පරම්පරාවේ තමුන්නාසේලාගේ දරුවන්ගේ මේ සිවුල්ලනාගේ අනාගතය තමුන්නාසේලා සැප්තැම්බර් 21 තීරණය කරන්නේ. අරගේ දාස්සල මේ රටේ තිබුණා අරගලයක්. මේ අරගලයේදී ගාලු මෝදර හිටපුවා විතරක් නෙවෙයි, තමුන්නාසේලා සියලු දෙනාමත් හිතෙන් හිටියේ ඒ අරගල සංකල්පය. තමුන්නාසේලා කිව්වා පාර්ලිමේන්තුවේ 225ටම හෙණ ගහපන් කියලා. මොකද ඒ 225 පමණක් නෙවෙයි, රටේ ජනාධිපතිවරයා ඇතුළු ඒ සියලු දෙනා මේ රටට වෙච්ච විනාශයට වග කියන්න ඕන. මම අරගලයට හැමදාම පාර්ලිමේන්තුවේ ආශිර්වාද කරා. අරගලයේ තරුණයෝ නිතර ඇවිල්ලා මා එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඒ තරුණයෝ මම ඇහුවා, මම අරගලයට ආශිර්වාද කරනවා නම් ඇයි මම පක්ෂයක තනතුරක් දරන්නේ කියලා. අව කිව්වා මට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් මට යුතුකම් ඉෂ්ට කරන්න වෙලා තියෙනවා. නමුත් මම 100,000 අරගලයට ආශිර්වාද කරනවා.
අමාරගලේ තරුණයන දැන් කියන්න ඕනේ අදමම තනතුරු සියල්ල අතහැරලා පක්ෂ සභාපතිකම පක්ෂ දෙවෙනිය හැටියට හිටියේ ඒ සියල්ල අතහැරලා මාතෘ භූමිය ගැන හිතලා අවනි විපක්ෂිකලයි දැන් ඒ තරුණ තරුණයන් අරගලේ ඉන්න පුළුවන් මාත් එක්ක අත්වල බඳගන්න මේ වෙලාවට ගෞරවයෙන් භක්තියෙන් ආරාධනා කරනවා අපි දැන් රට වෙනුවෙන් නාටක්‍ය ප්‍රයෝග කියන ඊළඟට සමගි ජනබලයේ අපේ පක්ෂයේ ගොඩනැගුවේ 20යි 20 පාක්ෂිකයන්ගේ හඬට ඇහුම්කන් දීලා පාක්ෂිකයෝ කිව්වා එක්සත් ජාතික පක්ෂය ඉවත් වෙලා අලුත් ගමනක් යමු කියලා මන්ත්‍රීවරු 92ක් අතර හිටගත්තා අපි විශාල ජනකිරීම් කරලා මට පක්ෂයෙන් තනතුරු මුදල් හදල් මොනවද දුන්නේ නැහැ නමුත් ගම්පා දිස්ත්‍රික්කයේ උසස් විශාල කාලය ශ්‍රමය ධනය වැය කරලා වැඩක් කරා මන්ත්‍රීවරු 54ක් අරගෙන අපි විපක්ෂය වුණා ඊට පස්සේ මම හිතුවා සමගි ජනබලවේගය කියන පක්ෂය ගෞරවනීයව අභිමානයෙන් මෙයාට වෙනස් කරන්න ගමනක් යයි කියලා. නමුත් අද වෙනකොට සමගි ජනබලවේගය සැලොන් එකක් වෙලා. නායකයා කියනවා සැලොන් දොර විවෘතයි. ඕන කෙනෙකුට එන්න පුළුවන්. එතකොට මේ එන්නේ කවුද? අර පොහොත්තු අතර මෙතන ලැග්ග මුරු ටික ඔක්කොම දැන් ඒක ඇතුළට එනවා. අපිට එතන ඉන්නවා සමගි ජනබලයේ නායකයා ගැන මගේ තිබුණ භක්තිය දැන් නැහැ. තේරලා තියෙන එතුමා දුර්වල නායකයෙක්. සමහර වෙලාවට නිවටයි බියකුළු. පෞගේ කාලේ ඉස්සයි විසිනේගේ මයි නමේ මහින්ද රාජපක්ෂ පැනල ගියාම ඇමති මණ්ඩලය හැංගුණාම ඔක්කේ මන්ත්‍රීවරු රැවුල් ලවාගෙන කොණ්ඩ වාගෙන තොප්පි දාගෙන ත්‍රිවිල්වල යන්න පටන් ගත්තා. අපි කියන සජීව ආණ්ඩුව වාරකම් ජනතාව ගැන හිතලා කියලා. අපි එයා පාලේ ආණ්ඩුව කරා අවුරුද්දක් මන්ත්‍රීවරු 44 කි. සජීව බය වුණා. මට බලතලයක් නැතුව බය කිව්වා. මම ඇහුවා ආණ්ඩුවක් බාරගන්නේ රට හදලා තියෙන වෙලාවට විතරද කියලා. මේකට අතගහන එක බයානකයි කිව්වා. ඒකට මම බාරගන්න බෑ කිව්වා. පොත්පොත් අන්තර්පාලනය කරන්න කියලා අපි ඒවට උදව් කරමු කියලා. මට ලැජ්ජ හිතුණා. ඊළඟ පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරනකොට අපි ආන බල කරා සමාන 3ක් 30 මුතුමා ඉල්ලන්න කියලා අණ්ඩ කුමාර මන්ත්‍රීවරු දුන්නෙක්ගේ කියලා කොට මෙයා මන්ත්‍රීවරු 54ක් තියාගෙන ඩලස් තලාප පෙරමගේ නවයෝජනා එදා ඩලස් දිනවල නම් අය 48ක් ඩලස් පොහොත්තු නායකයා වෙනවා ඒක තේරුම් ගන්න බැරි වුණා සජීව ප්‍රේමදාසගේ පුංචි මොළේට එදා පක්ෂය ගැන තිබුණ අභිමානය වගේ නැති වෙලා ගියා පක්ෂයේ ගෞරවය පොත්පේ නාපු එක මිනිහෙකුට පක්ෂ නායකයා විසින් පුටා කරනවා. ඊළඟ තව දවසක බදුල්ල තිබුණා තරුණ බලවේගය අපි. තරුණයෝ 10ක් විතර හිටියා. විහිදුම් බලගන්නේ සජිත් ඉස්සර රාගල එනකොට මම වේදිකාවේ කතා කරලා කිව්වා අතීතය ගැන කතා කරන එක අදයි නේද නවත්තමු කියලා. DS ඩඩ්ලි JR තාම ඒගොල්ලෝ බාගට කරන්න හදනවා. මං කියවා තරුණයගේ අනාගතය ගැන කතා කරනවා. මං කිව්වා මුදමත් රණසිංහ ප්‍රේමදාස ගැන කතා කරන එක දැන් නවත්තන්න කියලා. මං ඇස් දෙක උඩ කරන් බලාගෙන හිටියා. සුමානකට විතර පස්සේ නැවත වේදිකාවට නැගලා අත මිලිමීටර වල මෙහෙම කිව්වා මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා මම යුක්තිය වෙනුවෙන් වැඩ කරනකොට රණසිංහ ප්‍රේමදාසට වඩා ධර්මෝයි කිව්වා. මගේ ඔළුවේ ඉසකෙස් කෙලින් වුණා.
රණසිංහ ප්‍රේමදාස හැටපන්දාක් බැරුවේ යුක්තිය වෙනුවෙන් කියලා තමයි. අමත් ඒ කාලේ රාජකාරි කරන හමුදාවේ ගුණරත්න තිරිගුණමලයේ ඉඳපු ජයන්ත ඊර්ෂේකර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒගොල්ලෝ ඔක්කොම අත්අඩංගුවට ගත්තේ මම. අපි ඒගොල්ලන්ට ජීවිත දාණය දුන්නා. නමුත් මේගොල්ලන්ගේ මානසිකත්වය වෙනස්. දැම්මට ඒ වගේ නියෝජ්‍ය පියගුරු නායකයෝ යටතේ වැඩ කරලා පුරුද්දක් නැති නිසා මම සංවිධාන මණ්ඩලයට ආයුබෝවන් කිව්වා. මගේ අනාගතයට වඩා රටේ ජනතාවගේ අනාගතය ගැන මම කල්පනා කරලා මේ බැරෑරුම් තීරණය ගත්තා. ඊළඟට මම පාක්ෂිකයන්ට ආදරේ නිසා තාම මම මේ පක්ෂයේ රැඳිලා ඉන්නවා මන්ත්‍රී කෙනෙක් හැටියට. පාක්ෂිකයෝ තාමත් රංගන බලාපොරොත්තු තියාගෙන අපිට මේවා කරන්න ජාවාලංකාරයෝ සල්ලි දෙන්නේ නැහැ. එයාගේ වෙදිකාක් ගහලා එල්.ඊ.ඩී. දාලා ජෙනරේටරයක් දාලා සවුන්ඩ් ස්ථාන්න ලක්ෂ පහක් විතර යනවා. අපිට කිසිම ජාවාලංකාරයෙක් සල්ලි දුන්නත් අපි ගන්නෙත් නැහැ. මගේ මේ හිතවත්තු ටික තමයි අපි හිතවත්තුන්ගේ යාළුවන්ගේ මුදල් වලින් මේවා කරන්නේ. රටේ ජාවාලංකාරයෝ කොමිස්කාරයෝ කැසිනෝකාරයෝ පගාකාරයෝ මහින්ද රාජපක්ෂගේ උදව්වට ඔක්කොම ටික දැන් ඉන්නේ සජිත් රෝඩෝ. සජිත් කෙනෝලගේ සෙලුල් එකක් තියෙනවා ගානු මෝදර ශැංගිල්ලා හොටල. ඒකේ කුලිය කරන්නේ අර සීනි බදු වච්චා කරපු මිටියා රුපියල් බිලියන 25ක් කොරම් කරපු සීනි බදු පාරය. මෙහෙම යනකොට තමුන්නාසයට බලාපොරොත්තු වෙන්න පුළුවන්දා මේගොල්ලොන්ගේ දූෂණය නවත්තලා වරුන්ට දඬුවම් කරයි කියලා. ඒකට අපිට තැන්වල ඉන්න බෑ. රටේ தত্ত্বය කණගාටුදායකයි. රට ලෝකෙට ණය වෙලා